මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. Saya
මේ ලකුණු තුන සාමාන්‍ය අවබෝධයට වැටෙන්නේ නැහැ. ලෝකයා සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ නැහැ. ගැඹුරු විදර්ශනාවකින් ගැඹුරට ගිය ඥාණයටයි මේක වැටෙන්නේ. ඒකෝ මේ වැටෙන්නේ කොහොමද අර ළමයා ලබාගත්තේ? සාමාන්‍ය භාවනා කර්මස්ථානයක් කියලා තියෙන මාත්‍රිකාවක්, භාවනා මාත්‍රිකාවක් අනුව භාවනා කරලා එන්න තමයි මේක ලැබෙන්නේ. දැන් මේ කාලේ භාවනා මාත්‍රිකාව මොකද්ද? මම තහන මොකද්ද කියලා අපි ටිකක් විතලා බලමු. කාලේ කමතහන උනේ මේ අනේපිනිසිතානන් කියාපු මේ අපිසේ ගිහිල්ලා මේ බණපදයක් ඉගෙනගෙන ආවොත් මම වසුරන් 1000ක් දෙනවා කියලා කියාපු වචනයයි කමතහන උනේ. එතකොට මේ ළමයා මේ විහාරයේ යන්නේ ඇත්තේ මේ වසුරන් මල්ල හිතෙන් අරගෙන. වසුරන් මල්ල හිතෙන් අරගෙන. අනිත් කොහොමාරි බණපදයක් අහලා මේ වසුරන් ටික ලබා ගන්නවා කියන අදහස. ඒකෙන් හිත එක්තරා විදිහට තැන්පත් තමක් ඇතිව මේ බණ අහන්න සූදානම් වෙනවා. නමුත් උපතිආනන් වහන්සේ මේ කමතහන හරියට සුද්ධ කරලා පිළිවෙලක් කරලා නිවනට ලං කරලා දෙන්නේ කොහොමද? උපතිආනන් වහන්සේ මේ කාරණේ දැනගෙන අර බණපදයක්වත් අල්ලගන්න බැරි වෙන විදිහට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මේ දරුවා මේ පළමුවෙනි බණපදය අල්ලගන්න බලනවා. හරියට අර මේ ළමයාට තියෙන්නේ ඇත්තේ උපතිආනන් වහන්සේ ප්‍රකාශ කරන හැම බණපදයක්ම මසුරන් මල්ලක් විදිහටයි. දැන් මේ මේ සුරතේ මහල්ලාට බොහොම කැමති දෙයක් ඉන්නකින් පේනවා වගේ පේනවනේ. ඒ වගේ යම් කිසි දෙයකට හුඟක් ආසාව තිබෙනවනම් ඒකයි හිතට වැටෙන්නේ. ඒ වගේ දැන් මේ මසුරන් මල්ලේ තිබෙන ආසාව නිසා බුදු පියාණන් වහන්සේ ළඟ ඉදිරිපිට ඉඳගෙන බණ අහනකොට ඒ ළමයාට මේ හැම බණ පදයක්ම තේරෙන්නේ මසුරන් මල්ලක් හැටියට. ඉතින් මේ පළවෙනි මසුරන් මල්ල මේ අල්ලගන්න උත්සාහ කරනවා. ඒකම එක කොහොමාරි විස්තර යනවා. ඊළඟේ කල්ල ගන්නවා. අපේක බැරි වුණා. ඊළඟේ කල්ල ගන්නවා. කොහොම හෝ මිතාගෙන මේ ළමයා බණපදයෙන් පදයට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය සාහුම්පන් දෙනවා. මේ අවස්ථාවේ මේ ළමයාට හිතෙන්නේ ඇති කිසි දුරක් යනකොට මේ එක එක මේ මසු ගන්වල්ල දිස්සලා යනකොට මේ එකක්වත් මේ කල්ල ගන්න බෑනේ. මේ ඔක්කොම යනවා. මෙතන ඔක්කොම අනිත්‍යයි. එකක්වත් කල්ල ගන්න බෑ. මේ එනවා යනවා. බණපදයක් මේ අල්ල ගන්න උත්සාහ සූදානම් කරෙන්න විතරයි මෙතන තිබෙන්නේ. එතකොට මේ තින්න කුට ඉඳහිටලා ඔය දකින්න ලැබෙනවා මලගෙවල් ඉස්සරහා ඔය පාරේ හිම සමහර විට පිටිරිය කියලා දාලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ අනිච්චාවක සංඛාරා කියලා උමුම මනපදයක් පිළිවිලා තියෙනවා. මොකද්ද මේකේ අදහස? සබ්බේ සංඛාරා අනිච්චා. හැම සංස්කාරම අනිච්චයි. අනිච්චාවක සංඛාරා. සංස්කාරයෝ සංස්කාර කිංජාති හැම එකක්ම ඒකාන්තයෙන්ම අනිච්චයි. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? මේ සංස්කාර කියලා කියන්නේ අපිට තේරෙන වචනින් ගත්තොත් මේ සූදානම් දින අරේදී එහෙම නැත්නම් සකස් වීම. මෙතන මේ සූදානම් දින තමයි අපි හිතමුද මේ කෙනෙක් මරණට පස්සේ එතන ඒ අනිත්‍යවක සංස්කාරය කියන එක අපිට තේරෙන විදිහට කල්පනා කරලා ගත්තොත් මේ මිනිස්යා ජීවත් වෙන තාක්කලේ මොකද්ද? මේ හැම වැඩක්ම පිළිවිතලේ සූදානම් දින ගොඩක් මේ දැත්තා මේ ජීවිතයේ කියලා කරේ සූදානම් වීම වරෙන්දීන් ගොඩක්. ඒ සින්පෞ කියලා දෙයක් කරා නම් තම තමන්ගේ අයින් වචනේ විදිහේ නියම් නියම් දේවල් කරා නම් මේ හැම එකක්ම එකතුලින් බලකොට සූදානම් වීම වරෙන්දීන් රාශියක්. ඉතින් එදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දැන් ඔය ඉඳේ ඉඳලා රැය වෙනකම් කරන වැඩ කටයුතු හැම එකක්ම බැලුවාම හැම එකක්ම සූදානම් වීම ගොඩක් විතරයි. ගමනක් යන සූදානම් වෙනවා වගේ. මේකක් තියාමි ආශාව තත්වාද කියලා කියන හුස්ම ගැනීම පව. මේ ඔක්කොම සූදානම් වීම ගොඩක්. ඒකෝට අර මරණයට පත් වෙන මිනිසයා මේ මුළු ජීවිතේම කර වරදවා කළ එක වැඩේ තමයි හුස්ම ගැනීම. මේ හුස්ම ගැනීමත් කෙලවර වුණාම ඔන්න පැහැදිලි වෙනවා මේ තැනැත්තා අර ජීවත් වෙන්න ගත්ත සූදානම අර ඇඳීම ඔක්කොම එතනින් කෙලවර වුණා එතනම අනිත්‍යයි. ඒවා නිත්‍ය තත්ත්වයක් නෑ. හැම එකක් පිළිබඳව මෙහෙමයි. දැන් මේ ළමයා පිළිබඳව කල්පනා කරලා බලනවා නම් මේ ළමයා අර බණපදයක් අල්ලගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊපස්සේ බලනකොට මෙතන තිබෙන්නේ බණපදය අල්ලගන්න සූදානම් වීම පමණයි. සූදානම් වෙනවා ඒක හරියන්නේ නැහැ. ඊළඟ එක බලන එතන සූදානම්. ඒ විදිහට මේ ළමයාට තේරෙන්නේ නැති මෙන්න මේක තමයි සංස්කාර කියලා කියන්නේ. මෙතන තිබෙන්නේ මේ සූදානම් වීම ගොඩක් විතරයි. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ සූදානම් වීම සකස් වීම මේ හැඩගෙන මේ ඔක්කොම අනිත්‍යයි. මොකද එක බණපදයක්වත් අල්ලගන්න බෑ ඒක ඉස්සල යන මේ බුදු පියාණන් වහන්සේ එදී එක්තරා උපායක් නිසා. මේ එතකොට තවන්ගේ හිත දිහා බලනවා මේ ළමයා. මේ හිතේ ඇතුලේ මොකද්ද වෙන්නේ? හිත ඇතුලේ බොහොම වේගයෙන් මසුරන් මළු පහළ වෙනවා. මසුරන් මළු වගේ හිතවිලි. ඒ විදිහට මසුරන් මළු එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා.
අනිත්‍යතාව කියන එක ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි වෙනවා යනවා. මෙන්න මේ සත්‍යය දකිනකොට මේ ළමයාට තේරෙන්නේ නැති මේ සංස්කාර මේ හැමදේයක්ම මෙතන පූජානම් වීම මරණයෙන් ගොඩක් විතරයි ඒවා යනවා. වෙනවා යනවා. ඉතින් ඊළඟට මේ විදිහට එන යන ස්වභාවය ඇති සංස්කාර අල්ලගන්න ධර්ම උත්සාහය තමයි අර මනපදි අල්ලගන්න ධර්ම උත්සාහය. ඊට වෙලාවක් යනකොට මේ ළමයාට මේක විහිසක් දැනෙන්නේ නැති. මේ කරන උත්සාහය නිෂ්ඵල වෙනවා. මේක එකක්වත් හරියන්නේ නැහැ. එතකොට ඔන්න පිට වෙලාවක් යනකොට මේක එපා වෙන තරමට මේ මසුරන් මල්ල පිළිබඳ අදහස නැති වෙන තරමට මේක මහා කරදරයක් හැදිර දැනෙනවා. හැම බණ පදයක්ම අල්ලගන්න බලන හැබැයි අහු වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ඔය මෙ යනකොට ඔන්න මේ ළමයාට තේරෙන්නේ නැති අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙවෙනි ලක්ෂණය. මේ හැම එකක්ම දුක. මේ හැම එකක්ම මේ සංස්කාරය හැම එකක්ම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යදනිත්‍යං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට තවත් එකක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. යං දුක්ඛං තදනත්තා. යමක් දුක්ඛාගත නම් ඒක මවිමාගිය කියලා ගන්න බෑ. මේ ටිකක් සමහර විට මේ ළමයාට තේරෙන්නේ නැති දැන් අර මහවන් මළු වගේ අර මසුරන් මළු වගේ ඉස්සේ පහල වෙලා ඒව නිස්සල යනවා. එකක්වත් මේක සඳන්නේ නැහැ. මේ එකක්වත් නොරඳන බව, මේ එකකම හරයක් අරතුවක් නැති බව තමයි මේ අනාත්ම කියලා කියන්නේ. මේ මාගේ කියලා ගන්න අල්ල ගන්න දෙයක් නැහැ. අරතුවක් නැහැ. ඔක්කොම හිතිවිලි පහල වෙනවා ගසාගෙන යනවා. මේ හිතිවිලි වල ස්වභාවය දිහා ගැඹුරින් මේ කල්පනා වෙනවා ඊළඟට මේ ළමයාට. මේ මෙතන තියෙන මේ පිටින්නම් පිටිවිලි ගොඩක් පහල වෙනවා නැති වෙලා යනවා. මේ එකකවත් අරජුවක් නෑ. මම මේ භාගයේ කියලා අල්ල ගන්න දෙයක් මෙතන නෑ. අහුවෙන්නේ දෙයක් නෑ. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ සංස්කාර කියලා කියන මේ වචනයට බුදු පියාණන් වහන්සේ දීලා කියන උපමාව බොහොම පුදුම උපමාවක්. මේ පිටුපිට පහදින් තේරුම් ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙනවා සංඛාරා කදලි උපමා කියලා. මේ සංස්කාර කියලා කියන්නේ හරියට කේල් සඳක් වගේ කියලා. කේල සඳ කියන එක මේ පිළිතුරු කවුරුත් දන්නවා. දැන් බුදු පියාණන් වහන්සේ මොකද කතන්තරයක් වගේ එක දෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කේල් ගහක් දැකලා නැහැ. ඒ තැනත්ත කැලේකට ගියාම කේල් ගහක් දකින්නවා පළමුවෙනි වරට. මේ කාතගාල බැලුවාම කොහොම කෙලින් මේක කේල් සඳ හිතා ගන්නවා මේකේ අරසියක් තියෙනවා කියලා. මේක කපලා උදේ යටින් කපලා කර ගහගෙන එනවා ගෙදරට. මොකටද මේ අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්නේ මේකේ අරසියෙන් කියලා. මේව අරගෙන ඇවිල්ලා කේල් සඳේ මේ බුදු පියාණන් වහන්සේ මේ කතාව දෙන්නේ මම නෙවෙයි. එතකොට මේ කේල් සඳ මේ අපි මේක තව ටිකක් තේරුම් ගන්න අය මේ අනිත් විස්තර දෙන්නේ නම් සුපමාව බුදු පියාණන් වහන්සේ මේ දෙන්නේ. මේ විදිහට ගෙනාවු මේ කේල් සඳ මේ තැනැත්තා කියලා මේ පතුරක් ගලවනවා. මේ පතුරක් ගැලවුවාම මේ බලාපොරොත්තු වෙන අරතුවක් තියේ කියලා. පස්සේ ටිකක් බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. මේ එක එක පතුරු ගහනවා අන්තිමට කෙහෙල් පඩියට ඇවිල්ලා එතන තිබෙන්නේ පතුරු ගොඩක්. ওই විදිහට බලනකොට කෙහෙල් ගහේ කොහෙත්ම අරතුවක් නැති බව, හරයක් නැති බව අර දැනත්තා සමන්ව වටා ගන්න පළමුනි වරට. ඔන්න ওই විදිහටම ආවත් බුදු පියාණන් වහන්සේ දෙන්නේ ওই සංස්කාර කියලා වචනේ. අපි දැන් මේක මේ තේරුම් කරගන්න පුළුවන් ආකාරයට අපි සිංහල වචනයක් හැටියට කිව්වා. සූදානම් වීම, අරැඳීම, සකස් වීමක් කියන එක. ඒකම මේ මුළු ජීවිතය තුළම කරන දේවල් ගැන කල්පනා කරලා බලනකොට හැම එකකම ඔන්න ඔය විදිහ ස්වභාවයක් තිබෙනවා. එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා. මේ එක එකක් බලගෙන යනකොට එකතරක් අරතියක් නෑ. ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම මේ ජීවිතයේ සුදා දරුවේ සිය ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබෙනවා. ඒවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා වුණා එයාට තව දවසකින් මේ සම්මේලෙක් වෙනවා. තරුණයාගේ යම් යම් බලාපොරොත්තු ඒවා ඉෂ්ට වෙන්නත් කලින් ඒවා එක විනාශ වෙලා ඉන්න ඊළඟට දන්නේම නැතුව මහලු වයස වෙනවා. මහලු කෙනාගේ යම් යම් බලාපොරොත්තු තිබෙනවා. ඒවත් ඒවා ඉෂ්ට කරගන්නත් කලින් සමහර විට මරණයටපත් වෙනවා. ඕකෙල මුළු ජීවිතේම තියෙන සූදානම් වීම ගොඩක්, අරැඳීම් ගොඩක්. මොනවයිදී මේක මෙතන හරයක් නැති බව, අරසියක් නැති බව, තමන්ගේ වශයෙන් තමන්ගේ යටතේ පවත්වා ගන්න බැරි බව අර කාල කියන දරුවටත් තේරෙන්නේ නැති අර තමන්ගේ කර්මස්ථානේ භාවනා මාත්‍රිකාව ඔස්සේ මොකද්ද භාවනාව මේ මසුරන් මල්ල. මසුරන් මල්ල දෙමින් මේ දරුවට තේරෙන්නේ නැති දැන් ඉතින් මේ වගේ තමයි අනිත්‍යවලු. ඉතින් ඔය අවබෝධය ගැඹුරට දැන් බොහෝ විට ඔය වැඩිහිටි අයටත් වඩා දැන් ඔය මේ ශාසනයේ අවුරුදු 7 දරුවන් රහත්ුණයි කියලා කියනවා. පොත මතක් කියවලවත් වෙන ලොකු ඔය පඬිතුකමක් උපාධියක් ඇතිව නොවි. මොකද සිත්තරුනේ අර හිත ඇතුලේ වෙන වෙනස මේ දරුවා කල්පනා කරලා බලනවා. මේ ශක්තිය තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආගේ අර ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලයක් සිද්ධ වෙන්නේ නැත්තේ එහෙම එකක්. මේ වසුරන් මල්ල පිළිබඳ ප්‍රාර්ථනා වලින්
වහන්සේ බණ දේශනා කරන ඒ උපක්‍රමයේ සහකාරිය නිසා මේ ධර්මයේ ටිකෙන් ටිකෙන් අර මසුරන් මල්ල තුලින් භාවනාවට අදාළ වෙන කාරණා මතුවෙන්න ඇති. මේ ධර්මයේ මේ භාවනා යෝගී පිළිබඳව කිය වෙන කාරණයක් තමයි මේ සංස්කාර කියන දේවල් විනිහි කරන්න ඕන. ඒවායේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරනකොට දැන් මේ හැම එකකම අපි නොයෙකුත් දේවල් වලට නම් දීලා තිබුණාට මොකද භාවනා යෝගියා මේවා ගැන කල්පනා කරන්නේ නාම රූප ධර්ම හැටියට. මේ ලෝකේ හැම දෙයක්ම මේ භාවනා යෝගියාට තියෙන්නේ නාම රූප ධර්ම හැටියට. නාම කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් නිකම් මෙතන තියෙන්නේ නම් ගොඩක්. සාමූහික ගොඩක් විතරයි. අතුල් දේ කියලා අපි ලෝකේ නම් චලාගෙන තිබුණාට මොකද මෙතන ඇතුළතින් බලලා බලනකොට හිතට වැටෙන ආකාරය අනුව බලනකොට මෙතන තිබෙන ධර්ම බුදු පියාණන් වහන්සේ මේ විදිහටයි දක්වලා තිබෙන්නේ. මෙතන තිබෙන්නේ වේදනා කියලා දෙයක් තියෙනවා. වේදනාවක් තිබෙනවා. සංඥාවක් තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ස්පර්ශයක් තිබෙනවා. මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා සංඥා චේතනා සත්ත්ව මනසිකාර. මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම කියලා හඳුන්වලා තිබෙන්නේ. දැන් ලෝකේ අපි යම් දේවල් වලට මේ සිය පුතුව කියලා නෙම නම් දාලා තියෙනවා. දැන් අතන අර තියාපු මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි මෙතන ඇත්ත වශයෙන් හිතට වැටෙන්නේ මෙච්චර. ගැඹුරින් කල්පනා කරලා බලනකොට අර දරුවට තේරෙන්නේ නැති මෙතන මේ ලෝකේ නමක් දාලා තිබුණාට මේවා සත්තරන් කියලා. කියලා කිව්වට මොකද මෙතන තිබෙන්නේ මේ හිත ඇතුලේ වෙන්නේ මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා. මේක ලබා ගන්න තිබෙන මුතුන් බලාපොරොත්තු වන නිසා සැප වේදනාවක් තිබෙනවා. ඒ අනුව ජීවිතේ යම් කිසි හැඟීමක් තිබෙනවා රත්තරන් කියන જાති මසුරන් කියන જાති බොහොම වටින දෙයක් කියලා. ඒවා ලබා ගන්න චේතනාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ හිතවිල්ල අර මනපදේ එනකොට ඒක ඇවිල්ලා යම් කිසි හිතේ ගැටීමක් ස්පර්ශයක් තිබෙනවා. ඒ ස්පර්ශය වුණේ කන්ව මෙනෙහි කිරීමක් හිත ඒ පැත්තට යොමු වීමක් තිබෙනවා. හිත ඇතුලේ සිත් වෙන්නේ ওই ටික විතරයි. එතකොට බුදු පියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවාට වැටෙනවා මේ කියන බණපදයක් පාසා මගේ හිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමක් නැහැ. මෙතන වටින දෙයක් නමුතු දෙයක් නැහැ මෙච්චරයි කියන්නේ කියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය. ඊළඟ රූප ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දැන් ලෝකයේ තිබෙන තාක් දේවල් මේක පාට ගාලා ලක්ෂණ කරලා එක එක හැඩරුව ඇතුළු තිබුණාට මොකද මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේ මේ අපේ ශරීර සකස් වෙලා තිබෙන්නේ හැදිර තිබෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරේ. මේ පඨවි කියලා කියන්නේ මේ මහ පොළොව කියන සද ගතිය ඇති ඉස්ස ගල්ලා ආදී හැදිලා තිබෙන මේ මූල ධාතුය. පඨවි ඊළඟට ඒ වගේම ආපෝ කියලා කියන දැන් මේ අවස්ථාවේ වහිනවා. මේ ආපෝ ධාතුව මේ මහමූදේ මේ ජලාශවල තිබෙන වතුර ආශ්‍රයෙන් අපි ආපෝ ධාතුව හඳුන ගන්නවා. ඒ වගේම තේජෝ ධාතුව උණුසුම් බව, වායෝ ධාතුව උලඟ. ওই විදිහට මෙන්න මේ මහ පොළොවේ ජලයෙන් ගින්නෙන් උලඟෙන් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කුඩුත් මේ අනිකුත් දේවලුත්. මෙන්න මෙච්චරයි මේක තියෙන්නේ. ආවනු රත්තරන් කියලා කිව්වත් මේක රත් කරලා ගත්තත් රත්තරන් වුණත් අමුරන් වුණත් මේ හැම එකතුම තිබෙන්නේ ওই දියාපු ධාතු හතර විතරයි. හැම දෙයක් පිළිබඳව මේ විදිහට කල්පනා කරනකොට මෙතන තිබෙන්නේ මේ වේදනා ගොඩක්, සංඥා, චේතනා ගොඩක්, සිතිවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක් මනසින් මෙහි කිරීමක් කියලා ඒක ඒ විදිහට හඳුනගන්නවා. ඊළඟට අනිත් හැම දෙයක්ම ලෝකයේ තියෙන වටිනානු වටිනා ඒ කතන්තර මොකක්වත් නැහැ. හැම දෙයක් තුළම තිබෙන්නේ මේ ධාතු හතරයි. ඊළඟ ඔය වැටීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු සත්‍ය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකට කියන්නේ නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට මේ කාලයටත් අර විදිහට අර මසුරන් වල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැති වෙලා මේක මේ නිෂ්ඵල වැඩක්. ඊළඟට බලනකොට මේ මම මොකද්ද මේ කරන්නේ? මම මේ බුදු පියාණන් වහන්සේගේ පණ පදේට අනුකම්පාව දෙන අතරේ මේවා වෙන මේ මසුරන් වල ගැන හිත හිත ඉන්නවා. ඔන්න ඊළඟට ටික ටික මේ කාලෙට අර මසුරන් පිළිබඳ ආසාව නැති වුණා. මේවා ගැන කලකිරීමක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මේ ලෝකෝත්තර සත්‍ය ලබා ගන්න උපකාර වෙනවා සතර ගැන කලකිරීම, සංසාරය ගැන කලකිරීම. මේ උතුම් සත්‍ය ලබාගත් සමහර ගැන කියවෙනවා ධර්මයේ ඔය පටාචාරා පිටා ගෝතමී ආදී ගැනීම. තමගේ ජීවිතයේ යම් කිසි භයානක විදියේ විපත්තියක් සිදු වුණාම ඔන්න කල්පනා කරනවා මේ ලෝකයේ සත්‍ය මේකයි කියලා. අන්න ඒ වගේ දැන් මෙතන මේ කාලයටත් අර මේ කාරණේ නිසා ඒකම මේවා නිෂ්ඵල වැඩ. මේවා මේ අනිත්‍යතාව, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මේ මසුරන් වල පිළිබඳ ආසාව ඇතහැරියා. මේ ආසාව අතහරිනකොට ඔන්න ධර්මයේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන පණපදි අහු වෙන්න පටන් ගත්තා. ඉන්නත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රාතිහාරයක් මහ සුදුම කාරණයක්. මොකද්ද? මේ ධර්මයේ අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අහු වෙනවා. දැන් මේ දරුවා බැරිනේ මේ ධර්මයේ අල්ල ගන්න.
ප්‍රධාන පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා දියල ගිහිල්ලා මේ මසුරන් ටික ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් බණපදේ අල්ල ගන්න උත්සාහ කරනකොට ධර්මයේ අතහැරෙනවා. නමුත් අර මේ මේක අතහරින්න අතහරින්න මසුරන් මල්ල පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඕන බණපදේ අමුවන්න පටන් ගත්තා. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ මුළු මහත් ධර්මයෙන් තේරුම් ගන්න උපකාර වෙන්නේ අතහැරීමයි. ඒ දන් දීම, සිල් රැකීම ආදී හැම දෙයක්ම කරන්නේ අතහැරීම. අතහරින්න අතහරින්න ඔන්න ධර්මය අවු වෙනවා. ඒ යම් යම් දේවල් අල්ලන්න බලනකොට ධර්මය අතහැරෙනවා. ඔය ඉගේ තත්ත්වයක් තිබේ කාටවත් මේක තේරෙන්නේ නැහැ. එහෙම ඇති වුණ හිත ඇතුළේ වුණ යම් කිසි ලොකු විපර්යාසයකින් වෙන්න ඕන අර කාලෙට අර ඉගේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි එතකොට මේ පොතපතේ සඳහන් නැත බුදු පියාණන් වහන්සේ මේ අනාථකින්දිත නිචානන් ලෝකයේදී උපක්‍රමය සම්‍යක් ප්‍රයෝගය ආශ්‍රයෙන් අර දරුවට අර තමන්ගේ අතීත අතීතයේ සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා මේ ජීවිතයේදී අර අපට හිතා ගන්න පුළුවන් මේ ධර්මයේ කොහොම වටිනා කාරණා කීපයක් මේ මතු කර ගන්න පුළුවන් වෙනවා. ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා මේ කථාන්තරේ. පළමුවෙන්ම අපිට හිතා ගන්න පුළුවන් අර අනේපිදු සිතානන් යදු උපක්‍රමය ගැන ඉතල බලනකොට ඒක මේ කාලේ මෞපියවන්ට හොඳ ආදර්ශයක්. අර විදිහේ පොයේ දවසක තමන්ගේ දරුවා පුරුුවන්ට ලංකර කිරීමට එක්තරා උපායක් යෙදුවා. ඒ විදිහටම ඇත්ත වශයෙන්ම දරුවන්ට දායාදේ හැටියට ඉන්න සිටින්නේ තමන්ගේ ශ්‍රද්ධා දායාදයයි තමන්ගේ ධර්ම දායාදයයි. අන්නේ විදිහට අනාගතයේදී සිතානන් අර දරුවන්ට ඒ මුදල් පරදුවට කියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි පුරුුවන්ට ලංකර ගන්න උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්. ඒ වගේම තමයි අපි අපට අපේ ජීවිතවල වලට ගන්න පුළුවන් ආදර්ශයක් විතර තිබෙනවා තව. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත් කරන ජීවන ගැටළු තුලින්ම පුළුවන් කෙනෙකුට අපට නිවන් මතු කරගන්න. නිවන මතු කරගන්න. දැන් මේ ළමයාට තිබුණු ගැටලුව තමයි අර බණපදයේ කොහොම හරි බණපදයක් අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබා ගන්න. ඒ ගැටලුව තුලින් අර දරුවා නිවන මතු කරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕන පිට ඇතුලේ. ඒ ජීවන ගැටලු කියන જાතිය හැමෝටම හැම දිනකටම තිබෙනවා. ඒක විපත්ති වලට ආපදා වලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්‍රේ අර උතුම්කත්ව ලබා ගන්න මේ ලෝකයා දන්නේ නැහැ. අන්න ඒකට සිදු වෙන්න ඒ සඳහා සිදු වෙන්න ඕන යම් කිසි විශේෂ පරිවර්තනයක්. පළමුවෙන්ම සිද්ධ වෙන්න ඕන ඒකක් තමයි අපි ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වෙන්න ඕන. ඒ ලෝකයේ දිහා බලන ආකාරය ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සාමාන්‍ය ලෝකයා ලෝකයේ දිහා බලන ආකාරය. කොහොමද? අනිත්‍ය නිත්‍ය සංඥා. අනිත්‍යදේ නිත්‍ය හැටියට සැලකෙන ස්වභාවයක්. අනිත්‍යදේ නිත්‍ය හැටියට හඳුනා ගැනීමක් ලෝකයේ තිබෙනවා. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛයිතදී සැපයි කියලා හිතන. එහෙම වටහා ගැනීම, එහෙම හැඳිනීමක් ලෝකයේ තුල තිබෙනවා. අසුභේ සුඛ සංඥා. අසුබ ඒ කියන්නේ සලස්තන හැටියට ගත හැකි, ඉන්නත්නම් හොඳ හැටියට පිළිසුදු හැටියට ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පේනවා, සුභ හැටියට පේනවා. අසුබදේ සුභ හැටියට පේනවා. ඒ වගේම අනත්ත්‍යනි අත්ථ සංඥා. ආත්මය මමේ මාගේ කියලා ගත නොහැකි දේ පවා මමේ මාගේ කියලා ගන්නවා. ඔන්න ඔය විදිහට ඒක එන්නේ වැරදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවට කියන්නේ විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්. විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටි කුරු කරලා බලනා වගේ ඒ පිටිම වැරදි අදහස්. විපරීත අදහස්. ඒ හතර කියනවා ලෝකේ. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ අනවස්ථාවකම අර හරි ආකාරයට ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හරි ආකාරයෙන් ලෝකේ දිහා බලන්න. කොහොමද ඒ හරි ආකාරය අනිත්‍යදේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. දුක්ඛයිතදේ දුක්ඛ හැටියට මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. අසුභදේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. අනාත්මදේ මමේ මාගේ කියලා ගත නොහැකිදේ මගේ නොවන බව හිතන විදිහට ඒ හිත පුරුදු කරගන්න ඕන. ඔන්න ඔය විදිහ පරිවර්තනය. දැන් ආයෙකම තමයි අර ළමයා අසුන සිද්දුනේ. මනහනාතර ඉස්සෙල්ලා හිතාගත්තා මේක මේ නිත්‍ය දෙයක් නැප දෙයක් ඔය විදිහට හිතාගෙන මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආශාවකින් ප්‍රාර්ථනාවකින් මනහන පටන් ගත්තේ. නමුත් පහුවෙලා යම් කිසි මේ බුදු පියාණන් වහන්සේගේ උපාය මාර්ගය නිසා ටිකෙන් ටික අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නෑ, මේ අනිත්‍යයි දුක්ඛයිත දෙයක්. මෙතන සුබ දෙයක් නෑ, මෙතන මේක මමයේ මාගේ කියලා ගන්න දෙයක් නෑ කියලා අන්න අර ලෝකේ දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් තිබුණා කියලා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුලින් ධර්මයේ මතු කර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අපි මේ හැම දෙයක්ම පිළිබඳව හිත යොදලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරනවා මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීමක් ලෝකයේ වැරදි ආකාරයටයි බොහෝ විට කියන්නේ.
ඒක නිසා බුදු පියාණන් වහන්සේ සංසිඳුවන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අපි සාමාන්‍ය සිංහල තේරෙන වචනකින් ගත්තොත් අනිසි මෙනෙහි කිරීම. අනිසි එහෙම නැත්නම් නොනිසි. නියමාකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒක හරියට අනුපමාව තමයි දැන් මෙතන අර ඒකේ නිදර්ශනය තමයි අර ළමයා අර බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා මේ බණපදයක් මෙනෙහි කරන්න පටන් ගත්තේ මසුරන් මල්ල හිතේ තියාගෙන. ඒ විදිහට හිත යට ඉති පිටින් තිබෙන්නේ මසුරන් මල්ල පිළිබඳ අදහස. ඒ විදිහට මසුරන් මල්ල ලබා ගැනීම අදහසින් මේ බණපදය මෙනෙහි කරනකොට හරියට ඒක බණපදය අහුවෙන්නේ නැහැ. ඒක තමයි වැරදි මෙනෙහි කිරීම. ලෝකයේ බොහෝ දෙනෙක් මේ දේවල් මෙනෙහි කරනකොට වැරදි ආකාරයට මෙනෙහි කරන්නේ. නමුත් විෂය ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හරි ආකාරයට මෙනෙහි කරන එක. මේ හැම එකක්ම මේ ඇතුළතින්ම පැනන දින දේවල් කියලා හිතාගෙන මේවා මේ අර මේ විතර තියෙන විඳන විඳින් ගොඩක්, හැඳින්වීම් ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා ඒ විදිහට මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ධාතු හතරක් විතරයි. ඒ විදිහට මේවා යථා තත්ත්වය ඇටි හැටියට මෙනෙහි කිරීම. මේක තමයි ජීවු කරගන්න ඕන ක්‍රමක්‍රමයෙන් මේ ජීවු කරගැට්ටු මේ මෙනෙහි කිරීම උපකාර වෙන අර නිවන් දැකීමට. මෙන්න මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකේ මේ හැම එකකම ඊළඟට මේ මෙනෙහි කිරීම කියන එක අර අපේ වැරදි මෙනෙහි කිරීම අතහැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා ඒත් මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්. සාමාන්‍ය ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මේ මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ලගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශණය කියලා. ඔය නොයෙකුත් ඔය බුද්ධ කාලයේ සිටියා සමහර අය මේ ගවයන් හැටියට, වල්ලන් හැටියට, මේ ජීවත් වීමෙන්, මේ විදිහට සිල් රැකීමෙන්, මේ විදිහට නිවන් දකින්න පුළුවන්, එහෙම නැත්නම් සතෙන් මිදෙන්න පුළුවන් කියලා විශ්වාස කරගත් කට්ටියක් සිටියා. යම් යම් දේවල් දැඩිව අරගෙන ඒවායි ඒකෙන්ම පුළුවන් නිය සමන්ගේ සිත් කෙලවර කරගන්න කියලා. මේකට කියනවා පරාමර්ශණය කියලා. නමුත් මේ ධර්මයේ තිබෙනවා මේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල් වලට හිත යොදන ආකාරය දක්වලා තියෙන සම්මර්ශණය කියලා. දැන් භාවනාවේදී මේ මෙනෙහි කිරීම කරන්නේ මේ හිතෙන් අරි අතගෑම වගේ අර හිත ගෑම විතරයි නෙවෙයි. දැන් මේකටත් අපි තේරුම් කරගන්න අපි අර කෙහෙල් කඳ පිළිබඳ උපමාවට මෙයාමු. දැන් අර කලින් කියපු පුද්ගලයා පළමුවෙනි වරට කෙහෙල් කඳ දැක්ක පුද්ගලයා කෙහෙල් දා කපලා අර ගහගෙන ඒක බදාගෙන ගියා. නමුත් අන්න මේ බදාගෙන කියන්නේ මේකේ මේ අරතුවක් තියෙනවා කියලා හිතාගෙන. මෙන්න මේ විදිහට මේ බදා ගැනීම, මේවා අල්ලා ගැනීම, මේක තමයි මේ පරාමර්ශණය කියලා කියන්නේ. මේ විදිහට කරලා කවදාවත් නිවන් දකින්න බෑ, මේ දුකින් නිදහස් වෙන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න ඒ සඳ එක පතුලක් ගැලවුවට පස්සේ ඊළඟට සිල් වත ගාලා බලන කොටයි ඊළඟ පතුලක් තිබෙන බව අහුවෙන්නේ. එක පාටම අල්ලගත්තාම මේක මේ පතුල ගොඩක් බව වැටහෙන්නේ නෑ. එක පතුලක් අල්ලලා ඊළඟට හිමිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුල ඉවරනකොට තව පතුලක්. ඒක යට තවත් පතුලක්. ඔන්න විදිහට සිවුම් අතගාලා බලනවා. මේක සම්මර්ෂණය. මේ අතගෑම නෙවෙයි ඇත්ත වශයෙන්ම අර භාවනා යෝගියා කරන්නේ මේක හිත ගෑම. ඉතින් අර හිතින් ස්පර්ශ කරනවා. අර නාම රූප ධර්ම හැටියට ස්පර්ශ කරනවා. මෙතන තිබෙන්නේ මේ වටිනා දෙයක් රන් රිදී මුතු මැණි එහෙම නැත්නම් අපි ලෝකේ හිතන ඔය අද පුතු මේ සාදී දේවල් තවත් මේ දේවල් ඥාන වාහන හැම එකක් පිළිබඳවම ඒවා පරිමින් වැටීම එන්නේ අර ලෝකේ ඒවාට දාපු නම් ආකාරය අනුව ඒවාට දීපු නම් අනුව ඒවාට දීපු වටිනාකම් අනුව බොහොම වටින දෙයක් මේ අර ගෙදරකම තිබිය යුතු දෙයක් මේ විදිහට ඉතල ආසාව ලෝභය වැඩෙන විදිහටයි කෙනෙක් හිතෙන් අල්ලගන්නේ. නමුත් කෙනෙක් කල්පනා කරලා බලනකොට මෙතන මොකද තියෙන්නේ? මෙතන මේ කිස් දෙයක් බොල් දෙයක් කියලා වැටීම එන්නේ අන්න අර හිතේ තුලින් මෙතන ඇති කරගත්තු දෙයක් පමණයි. මෙතන මේ හිතෙන් වඩාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා අන්තිමට. අර කෙහෙල් කඳ එවිට අත ගාලා බලනකොට මෙතන පතුලින් පතුල ගිහිල්ලා අන්තිමට මෙතන අරතුවක් නැති බව තේරෙනවා වගේ මෙතන තියෙන හිතවිලි ගොඩක් විතරයි. හිතවිලි ගොඩක් මමේ මාගේ කියලා ගන්න දෙයක් නෑ. හිතවිලි රාශියක් ඇති වෙනවා නැති වෙනවා. අන්නේ ඉඳ හිතනකොට තමයි කල්පනා කරනකොට තමයි අර ධර්මයේ ලැබුවෙන්ම අවබෝධ වෙලා චතුරාර්ය සත්‍ය කියලා කියන ඒ විරුහාත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඉගෙනවා. මේ විරුහාත් සාංකාරික ප්‍රයත්න මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධේම මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේ හැම එකක්ම දුක්ඛාගතයි. මේක තමයි ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇතිවන්නේ ලෝකයාට මේ පිළිබඳ වැඩි සංහාව නිසායි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ සංහාව නිසායි මේ තරම් දුකක් ඇති වුණේ අර වණපදිය අහන්න ගිහිල්ලා. සාන්න එතකොට මේ දුක පිළිබඳ අවබෝධයක් දුන්නා. ඒක යට තිබෙන සංහාවයි.
ඒ සංඥාව නැති වුණු අවස්ථාව සම්පින්දුන අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ ආසාව ඇතහැරිලා ඊළඟ ධර්මයේ වැටෙන්න පටන් ගන්නකොට ඔන්න නිවන අවබෝධ වුණා. ඒක අතර ඒකට උපකාර වෙන පිට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඒ හරි දැක්ම, හරි දැක්ම අනුවදී හරි සිතුම් පැතුම්, හරි සිතුම් පැතුම් අනුවදී හරි වචන අනුවදී හරි ක්‍රියාමාර්ග, හරි ක්‍රියාමාර්ග අනුව ඊට හරි දී පැවැත්ම, හරි දී පැවැත්ම අනුවදී හරි වීර්ය කිරීම, ව්‍යායාම් දැරීම, සිත දියුණු කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට ධර්ම ව්‍යායාම, ඒක තුළින් ඇති වෙන හරි සිහි කිරීම අපිය කියලා කියන්නේ ඒ තුළින් ඇති වෙන සම්‍යක් සමාධිය කියලා කියන්නේ විදේක සමායක බවයන් පස්වාව. මොන විදේට ආරක්ෂාන්ත මාර්ගය කියලා කියන්නේ අන්න හතර වෙනි සත්‍ය. මේ සතුරු ආරක්ෂාන්ත අවබෝධයෙන් තමයි කෙනෙක් ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුරුදු 7ක දරුවෙක් හෝ වේවා, අවුරුදු 60ක් දරුවෙක් කෙනෙක් හෝ වේවා, මාතපල අවබෝධය ලබන්නේ උන් නොවේ ජඹුරු ධර්ම, ජඹුරින්ම වටහා ගැනීම. එතකොට මේ වචන වලින් කියන එකක් නෙවෙයි මෙතන ඇතුළතින්ම වටහා ගන්න ධර්මයක්. මේ අනුව කල්පනා කළ බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජනය බොහොම ඒ හරිය තේරුම් ගත්තා නම් යමෙකුට තමන්ගේ ජීවන ගැටළු තුළින්ම එදිනදා ජීවිතය තුළින්ම මේ වාහනයකින්ම භාවනා මානසිකායයට නඟලා තමන්ගේ ඒ ජීවනට උපකාර වෙන ගුණධර්ම රාශියක් භාවනාවේ කුසල ධර්ම රාශියක් චිත්ත සංතානිය ඇතුළත් කර ගන්න පුළුවන් වෙනවා. මේ ධර්ම කතාවෙන් එතකොට ආදර්ශය හැටියට ගන්න තියෙන්නේ මේ කාල නැමැති අර කුඩා දරුවා කාල කියන නම සාමාන්‍ය කළු කියන අදහස තිබෙනවා. නමුත් මේ රෝගී කොටු මේ කළු හැටියට පිළිබඳ මොකද මේවා සුදු කරගන්න පුළුවන්. වැරදි අවබෝධ අතහැරලා හරි අවබෝධය පැත්තට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි විනය කිරීම අතහැරලා යෝනිසෝ මනසිකාර කියලා කියන හරි මෙහෙය කිරීම වලට සුදු වෙනවා නම් වැරදි විදියට ලෝකීය දිහා බලන ඒ ආකල්පේ ආකාරය අතහැරලා හරි ආකාරයට ලෝකීය දිහා බලන පුරුදු වෙනවනම් සාන්නේ තනස්සාට පුළුවන් මේ ජීවිතයේදී සමාන සමාන විදිහට තම තමන්ගේ වැඩ කටයුතු මැදදීම ඒවා තුළින්ම කවටහන් මතු කරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබන බුද්ධ කාලයේ පොත් පිටුවේ කතාන්තර සඳහන් වෙනවා. ඒ සංඝයා වහන්සේලා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සමහර අය මේ පහනක් නිවෙනවා දැකලා ඉඳා ගන්න ගිහිල්ලා පහනේ දැන් මේ කාලේ උනත් තියෙන වගේ ඒ කාලේ තියෙන්නේ නැති අම්පි කීවිත වඩා වෙනස් සමහර විට පහනක දැල්ල අඩු කරලා නිවන්න පුළුවන්. එහෙම පහන නිවන්න ආගෙනකොටම ඒ රහක් වුණා. තවත් සමහර කෙනෙක් ලැබුණින්නක් දැකලා සමහර කෙනෙක් පස්සේ පාවල යනවා. ඒ වෙන පිටක් දැකලා, ඒ විදුලක් දැකලා, ওই විදිහට නොයෙකුත් දේවල් දැකලා මේවා තුලින් මේ නිවන් අවබෝධ කරගයි කියලා කියන්නේ ඔන්න ඔය විදිහට. මේ හැම එකක් තුලින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන ඒ විදිහටම තමයි අනිත් දේවල් කියලා ගැඹුරින් හිතා ගන්න පුළුවන් ශක්තිය ඇති වුණාම අන්න ඒ දැනත්තාට පුළුවන් පරිලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබන්න. ඒක නිසා බුද්ධ කාලයේ පමණක් නෙවෙයි මේ කාලයේ පවා මේ කාලයේ බුද්ධ කාලයේ දුන වගේම ඊටත් වඩා සමහර විට මේ රෝසුත් දුක්ඛයට මේ අවිපස්සී ආපදා මේ රෝගයේ සමාධිය අසන්න ලැබෙනවා. ඒවා තුලින් පුළුවන් නිවන් මතු කරගන්න. ඒ වගේම දැන් මේ කාලය ගැන ප්‍රකාශ කරේ මසුරන් මල්ල ගැන. මේ මසුරන් මල් වගේ මේවා මේ කාලයේ ඒ පාරතෝටේ ප්‍රතිසුත් සසන්න ලැබෙනවා. ජයමලු ගැන වාසනා මලු ගැන. මේ ජයමලු වාසනා මලු බලාපොරොත්තු වෙන මේ ටිකට්පත් ගන්න අය දහස් ගණන් ලක්ෂ ගණන් යති. මේ හැමෝටම මේවා ජයමලු වාසනා මලු ඇදෙන්නේ නැහැ. ඒවා නොදුනත් කමක් නැහැ. ඒවා තුලින් අර කාලය නැවති දරුවා කළා වගේ ඒවා තුලින් ධර්මයට ලං වෙන්න උත්සාහ කරන්න ඕන. මොකද්ද මෙතන තිබෙන්නේ? මේ 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 ජයමල්ල වාසනා මල්ල ලැබුණා හෝ නොලැබුණා හෝ මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ අනිත්‍ය වූ දේවල් ඔස්සේ ගමන් කරන මේ කරන උත්සාහ මේ හැම එකක්ම දුක්ඛාගතයි. මේ විදිහට නම් ලෝකයේ සත්‍ය තිබෙන්නේ මෙතන මම මේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. හරයක් අරටුවක් නැහැ. මේ හැම එකක්ම මරණ අවස්ථාවේ යටහැරලා දාන්න කිච්ච වෙනවා. මම මේ මාගේ කියලා ගත්ත මේ සියලු වස්තු සම්භාර නැහැ. ඉතලුදු හැම එකක්ම අතහැරලා යන්න වෙනවා. අන්තිමට ඒ අර කොඩියක් දානවා අනිත්‍යවත් සංඛාරා. එහෙම නැත්නම් සත්‍යේ සංඛාරා අනිත්‍ය කියන ওই වචනේ ඒවා දානකොට ඒ ඥාතින් එකතු වෙලා ඒවා දානකොට අර දැනච්චා මිය ගිහිල්ලා ඉවරයි. ඒ රෝගෝත්තර තත්ත්ව පිළිබඳ ඒවා උත්සාහයක් කරන්න කාලයක් නැහැ. ඔක්කොම මුළු මහ ජීවිතේම අරයදීන් සමූහයක් සූදානම් වීම සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන සූදානම් වෙන සමහර අය සමාජලාට කීණයක් කියන දකින්නවා වගේට ලොකු ගමනක් යන්න වන්දනා ගමනක් හරි තව විනෝද ගමනක් හරි යන්න සූදානම් වෙනවා. සූදානම් වෙනවා මොකද්ද වද්දක් තිබෙන ආයුධ වල ගිහිල්ලා ඒකත් සම්පූර්ණ කරගන්න ඉස්සල දීමු පිළිබඳව. එහෙම කර කර ඉන්න අතරේ හැම වෙලෙම ඔන්න හැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නැහැ. ওই වගේ දෙයක් තමයි මුළු මහ ජීවිතයේ සිදු වුණ
ඉන්නවා කරන්නේ සුදා දරුවා ඉඳලා ඒන මහල්ලා දක්වාම මුළු මහත් ජීවිතයම අරයදී සූදානම් වී සමෝහයක්. නමුත් මේක ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට අර තේල් ගඳ කරගහන කිය පුද්ගලයා වගේ මෙතන තිබෙන පතුරු ගොඩ පේන්නේ නැහැ. මේ පතුරු ගොඩ පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත දන්පත් වෙන්න සංපත් වෙන්න පේනවා මෙතන තිබෙන්නේ හිත තුලින් එන මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන විදිහ මෙතන මේ ධර්ම ටික විතරයි මෙතන තිබෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයේ බාහිර දේ අපේ ශරීරයක් මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන ධාතු හතර පමණයි මෙතන තිබෙන්නේ. ඊට වඩා එහා දෙයක් නැහැ. දුරුභාත් මේ අනන්ත කාලයක් සංසාරයේ මේවා ඔස්සේ අපි මේ දුවල තිබෙන්නේ. මෙතන තිබෙන කිවිල්ලක් පමණයි, හතියක් පමණයි, සංහාවක් පමණයි, විකාශයක් පමණයි කියන අවබෝධය කිනුකට ඇති වෙනවා. ගැඹුරින් නැති වුණු අවස්ථාවේදී තමයි අර කියාපුදු පියාණන් වහන්සේ අර ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා දිවි ලෝක ගමනටත් වඩා ලෝකයේ අධිපතිකමටත් වඩා උතුුවේ සෝවාන් තත්ත්වේ ලබා ගන්න පුළුවන් වන්නේ මේ තත්ත්වය ලබා ගත්තා නම් මෙතන ඉඳලා ඊළඟට මේ අත්හැරියයි තව නැවත ප්‍රතිපත්තියක් ලබන්නේ. මේනුත් අර මේ තමන්නාපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තව දුරටත් දියුණු කරගෙන තව දුරටත් සංගුණට භාවනා කරගෙන කියනනම් ඒක නැත්තාට පුළුවන් වෙනවා. සකදාගාමි කියලා කියන දෙවන මාර්ගඵලය ලබාගෙන නැවත එකවරක් පමණක් මේ ලෝකයට එීම විතරක් ඉතිරි කරලා අනිත් සංසාර දුකින් මිදෙන්න ඊට දිහාට භාවනාව දිගට කරගෙන ගියොත් ඒ තමන්න ඒ තමන් ඒ කර්කේ වූ ධර්ම චක්‍රය නැවත වරක් කර්කවීමෙන් ඒ අනාගාමී සත්‍යයට පැමිණලා නැවත මේ ලෝකයට එන්නේ නැතිව බ්‍රහ්ම ලෝකවලදී නිවන් දකින්න පුළුවන් වෙනවා. ඊට දිහා තවත් උත්සාහ කරලා ඒ ගැඹුරින් භාවනා කරලා කෙනෙකුට පුළුවන් වෙනවා. පුළුවන් වුණොත් ඒ තීරුම මේ සංසාරික මේ කෙලෙස් සමුහයම නැති කරලා පුරුසත් සංසාර දුකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී පුරුමහා සංසාර දුකෙන් නැත් මිදී උතුම් වූ අමා මහ නිවන් සැනසීම පුළුවන් වෙනවා. එතකොට මේ කාලනෙමෙති මේ කුඩා සිටු පුත්‍රයාගේ කතාව ආශින් අපට නිවන් මාර්ගයේ ඉදිරි දෙක කරගෙන යන්නට පුළුවන් වුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ එක බණ පදයේ පහම පවාගන්නට ගියොත් අප එතන නිවන තිබෙනවා කියලා අපට බය නැතුව කියන්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ මේ ධර්ම සාගරේ එක බිඳක් ගත්තක් ඒ හැම එකම විමුක්ති රටේ තිබෙන්නේ නිවන් රටේ තිබෙන්නේ හරියට අර මහා සාගරයෙන් පුතනකින් ගල බිඳුවක් ගත්තත් ඒ බිඳුවක් ගත්තත් විදු රට තිබෙන වගේ මේ ධර්ම සාගරේ යම් එක සුළු වනපදයක් ගත්තත් ඒ තුළින් අපට නිවන දක්වාම හිතේ කරන්න පුළුවන් කියන්නේ සංසාරයේ භාවනා කිසිම තුළ කෙරෙකුට ධර්මාශ්‍රවණය කරන අවස්ථාවේ බව නිවන් දක්වන්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන මාර්ග ඵලාභෝධය භාවනා ආසනෙදි පමණක් නොවේ භක්තනකදී ලබා ගන්න පුළුවන් බව. ඒකට කියන විමුක්ත ආයතන කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස. සංසාරයේ නිදහස. ආයතන කියලා කියන්නේ අපිට මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්න පුළුවන් තැන. එහෙම දැන් පහක් දක්වල තිබෙනවා. මොනවද ඒ දැන් පහ? කෙනෙකුට පුළුවන් ඉතිරියක් කෙනෙකුට පුළුවන් දහම් අතන විච. දැන් මේ කාලෙම ඇති දරුවා මේ නිවන් ප්‍රත්‍යක්ෂ කරේ දහම් අතන විචයි. දහම් අතන විච හොඳට ඒකට කිසියොත් කරගෙන ගැඹුරු නර්මිනෙහි කිරීමෙන් කරන අවස්ථාව ආවා අන්න අර ලෝකෝත්තර සත්ව ලබා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් දහම් දෙතන විච. ධර්ම දේශනා කරන කොට මේ ධර්මයේ හිත පවත්වන අවස්ථාවේදී සමර්ථව හරියට අර අමුත්තන්ගේ නවද ගෙදර වල ආහාර දුන්නාම කරාම අමුත්තන්ට පමණක් නෙවෙයි ගෙදර ඇයට පුළුවන් මේ ආහාර අම්බව කරන්න. අන්න ඒ වගේ ධර්ම දේශනා කරන අවස්ථාවේ සමහර අය සමහර සංඝයා වහන්සේලා මාර්ග ඵල ආභෝධය ලබා ගන්න බව දක්වලා තිබෙනවා. ඒ වගේම ධර්මයේ මෙහෙය කරන විට පැත්තකට වෙලා ධර්මයේ ගැඹුරු කාර්යයක් මෙහෙය කරනකොට මත් කීම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ලැබිලා අර විදිහේ මාර්ග ඵල ආභෝධය කිසිමත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. තවත් සමහර විට ධර්මයේ සත්‍යයනා කරන විට ධර්මයේ සත්‍යයනා කරනකොට සුතල හිතේ දාගෙන එතකොට අර හිත දැන්පත් වෙලා සමාධිමත් වෙලා ගැඹුරු මේ පිළිබඳව අවබෝධයක් ලැබිලා සෝවාන් ආදී සත්‍ය ලබා ගන්න පුළුවන් රහත් වෙන්න පුළුවන්. ඊළඟට අවනාන වශයෙන් දක්වලා තිබෙන යම් කිසි සමාධි මිත්තක් ඒක තමයි ලෝකයා සාමාන්‍ය භාවනාව හැටියට සැලකන්නේ. යම් කිසි සමාධියක් නිමිත්තක් සුදුල් කරගෙන සමානුකූල භාවනා වඩලා තියෙනවා. කොයි විදිහට මේ ඉදිරියදා ජීවිතේදී මේ මන ඇති පටේති රාම මිනිකි ආදී කටයුතු වල යෙදෙනවා නම් මේ මාර්ග ඵල අවබෝධය කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ කනුව මේ අපි ඉදිරියදා ජීවිතේට මේ ධර්මයේ සම තමන්ගේ ජීවිතයත් මේ ධර්මයේ රැක නැති ප්‍රයෝජනෙ මේ කතා අන්තරය ආදී ගන්න උත්සාහවන්ත වෙනවා. අද එතකොට මේ පින්වත් මිනිස්සුන්ට කියදෙනා නම් මේ ධර්මශ්‍රවණේ මේ අවස්ථාවේ විශාල කුසල් චිත්ත රාශියක් කරගත්තා. ධර්මශ්‍රවණේ කියන එක සාමාන්‍ය කාර්යයක් වමනක් නෙවෙයි. ඒක නයි තර නිවනට හිතේ දාගෙන මේ ධර්මයේ අසනවන එහෙම මේකටම නිවන උපනිශ්‍රේ වෙනවා. මේ අපි ජීවිත කාලයක් තිස්සේ මේ ධර්මයට අපි මේ මනුෂ්‍ය ආත්ම කාලයක් ලැබුවේ ධර්මයට නැඹුරුවක් ධර්මයට දැඩියාවක් ඇති වුණේ
ජීවිත කාලයක් මේ පුරුදු හැකියට මේවා දිනු කරන නිසායි. එතකොට අතරට පවා කිනුට මේ පණ ඇසීම උපකාර වෙනවා නේද? එහෙනම් ඒ අවස්ථාවේ ඒ යම් පිළිසුද්ධාවක් දෙනවනම් මනපදයක් තුරේ කරගාන නමිට කරුවා වගේ උතුම් මාර්ග ඵලාවෝදි ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේ සින්න සුදු නිදි සමාදන් වෙලා ධර්මාශ්‍රවණය කළා විශාල කුස චේතනා රාජ්‍ය පිටර ගත්තා. මේ රාජ්‍ය පිටර ගත්තා ධර්මාශ්‍රවණය කුසලය මේ කුසලය මේක උපනිෂ්ඨේවි මේක උපකාරවත් වී අපගේ මේ ජීවිතයේදීම මේ සෝවාන් ආදී මාර්ග ඵලාවෝදි මහා මහණන් සාක්ෂාත් කරගෙන ඉන්නට මේ කුසල සම්පත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම දීර්ඝ කරගත් පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දෙවිදේවතාවු ඇතුළු මේ ස්ථානයේ අධිෂ්ඨිත යම් විදූත ආදී සත්පුරුෂාද නම් යන දෙවි කුටි බලාපොරොත්තු වන ඇතම් යන දෙවික්ම මේ කුසල යම් මොදන් වී අජාමර සංසාදුතු මහා මහත්මී යම් මොදන් කරන්න ඒ දෙකම තම තමන්ගේ සබන්දු මිත්‍රාඥාති මේ පරලෝකයේ යම් සාක්ෂාත් නැත්නම් ඒ අවීචියේ පටන් අතනිකාව දක්වා වූ ඒ සුවපදාගී යම් සාක්ෂාත් නිවන් බලාපොරොත්තු වෙන නම් පින් බලාපොරොත්තු නම් මේ හැම කෙනෙක්ම මේ උතුම්ම කුසල ආනුමෝදන් වී ඒ ජාති ජරා ආදි මරණ ආදී සියලු සංසාරික දුකින් අත්විදි අද ආමර සංසාර දුක මහාමහත් සෙස්වා කියලා ඒ ප්‍රාර්ථනා කරන්න ඒකක ප්‍රාර්ථනා කරගෙන එන්නේ අවස්ථාවේ සුදාසා ඒකක සීලා පිටින් ඉස්තාවතා සම්පූර්ණ සබ්බේ දේවා අනුමෝදන් සම්පත්ති කියා සාතා සම්මේ සම්පතං සම්ම සම්පතං සම්පේ සත්තානෝ දන්ති සම්ම සම්පත්ති සාතා සම්මේ සම්පතං සම්ම සම්පතං සම්පේ දන්ති සම්ම සම්පත්ති භ්‍යා ආකාසත්තා දිහුම්මත්තා දේවානාගා මහින්දතා සුඤ්ඤං සම්මං යදිත්තා තිරං රක්ඛන්ති සාසනං ආපාසත්තාදිහුම්මත්තාදීයානාදානහිංසිතං නීනා පුඤ්ඤ කම්මේන නාමුදාල සමාධින අසං සමාධිනාන සීලාවින්දාන කස්සියා නීනා පුඤ්ඤ කම්මේන නාමුදාල සමාධින අසං සමාධිනාන සීලාවින්දාන කස්සියා නීනා පුඤ්ඤ කම්මේන නාමුදාල සමාධින අසං සමාධිනාන සීලාවින්දාන කස්සියා සබ්බේතෝ රබ්බන්තේ සබ්බ රෝගෝ විනාශකෝ මාතේ භවත්සංතරායෝ සුඛී භාවිතෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්ති සම්බ දේවතා සම්බ නිබ්බාන භාරේන සදා සත්‍ති භවන්ති සේ භවතු සම්බ මංගලං රක්ඛන්ති සම්බ දේවතා සම්බ ධම්මාන භාරේන සදා සත්‍ති භවන්ති සේ භවතු සම්බ මංගලං රක්ඛන්ති සම්බ දේවතා සම්බ සංඝාන් භාරේන සදා සත්‍ති භවන්ති සේ අභිවාදන සීලිස්සේ නිච්ඡං වද්ධාපචායින සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීකේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි.